දස අකුසලය පානාතිපාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය මුසාවාදය පිසුනාවාචය පරුසාවාචය සම්ප්‍රප්පලාපය අභිද්‍යාව ව්‍යාපාදය මිත්‍යා දෘෂ්ටි යන මොහු දස අකුසල කර්ම පතයෝය. එක පානාතිපාත අකුසලය. සත්වයෙකුගේ ජීවිතය පැවැත්විය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම පානාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයටම නමකි. පානාතිපාත කර්මය අංග පහක් ඇත්තේය. පානෝ හවේ පාන සංඤී වදකචිත්ත මූපක්කමෝ තේන ජීවිත නාසෝච අංගා පංච වදස්ස වදස්සිස්සේමේ. එක පන ඇති සතෙකු වීම. දෙක පන ඇති සතෙකු බව දැනීම. තුන මරණු කැමති හිත. හතර මරන්නට උපක්‍රම කිරීම. පහ ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝය. මේ පංචාංගය සම්පූර්ණ නොවි කෙනෙකු නිසා සත්වයෙකුගේ මරණය සිදුවද ඔහුට පානාතිපාත කර්මය සිදු නොවේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරණු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නට හා ගොවියන්ට පානාතිපාත අකුසලය නොවේ. සත්වයෝ මැරෙත්වායයි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළහොත් එසේ කළ තැනැත්තාට මළ සතුන්ගේ ගණනින් පානාතිපාත කර්මය සිදුවේ. යම්කිසි සත්වයකු මරණ අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ අන්සතෙකුට වැදී මලේද එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නොවෙයි. ඒ සත්වයා මරණු කැමැත්තක් නැති බැවිනි. මරණු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමලේ නම් එයින්ද ප්‍රාණඝාත කර්මය සිදු නොවෙයි. වෙඩි වැදුණු සත්වයා අවුරුදු ගණනකින් වුවද ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම් වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙනෙහිම සත්වයා මැරෙන්නට කලින්ම ප්‍රාණඝාත කර්මය සිදුවෙයි. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්වයකු එකෙනෙහිම මිය කියේද පහර ගැසුවහුට ප්‍රාණඝාත කර්මය නොවෙයි. මරණ අදහස නැති බැවින් සුවපත් කරන අදහසින් කරන ශල්‍ය කර්ම ආදී ක්‍රියාවකින් මිය ගියේද ප්‍රාණඝාත කර්මය නොවේ. ප්‍රාණඝාතයේ ප්‍රයෝගයෝ සාහත්තිකෝ අනත්තිකෝ නිසග්ගියෝ ච තවරෝ විජ්ජාමයෝ ඉද්දිමයෝ පයෝගෝ චබ්බදා මතා. ස්වාහස්තික ප්‍රයෝගය, ආඥා ප්‍රයෝගය, නිස්සාර්ගික ප්‍රයෝගය, ස්ථාවර ප්‍රයෝගය, විද්‍යාමය ප්‍රයෝගය, ඉර්ධිමය ප්‍රයෝගයයි ප්‍රාණාතිපාත පිළිබඳ ප්‍රයෝග හයකි. ප්‍රයෝගයනු සිදුකිරීමට කරන උත්සාහයයි. එක මරණු සඳහා ගැසීම, කැපීම, ඇනීම ආදී සියතින්ම කරන්නා වූ ව්‍යායාම ස්වහස්තික ප්‍රයෝග නම් වෙයි. දෙක සියතින් නොමරා අනෙකෙකු ලවා කරවීම අඤ්ඤා ප්‍රයෝග නම් වෙයි. තුන ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදී වශයෙන් යම් කිසිවක් තමාගේ අතින් මුදා සත්වයෙකුගේ ශරීරයට යැවීම වශයෙන් කරන්නා වූ උත්සාහය නිස්සාර්ගික ප්‍රයෝග නම් වේ. හතර උගුල් ඇටවීම, හුල් සිටවා තැබීම, තුවක්කු බැඳ තැබීම,
වලවල් හාරා තැබීමේ අනාදිය ස්ථාවර ප්‍රයෝග නම් වෙයි. අංග පිඹීම, අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලියවීම ආදී වූ විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම් වෙයි. ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි ඉර්ධි උත්පත්තියෙන්ම පිහිටා තිබෙයි. බොහෝසෙන් එබඳු ඉර්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන්ද බියගෙන දෙන වෙස්මවා දැක්වීමෙන්ද බියගන්වා මනුෂ්‍යාදී සත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ ඉර්ධියයි. එබඳු ඉර්ධියකින් කරන්නා වූ උත්සාහය ඉර්ධිමය ප්‍රයෝගය නම් වෙයි. මේ හයක් වූ ප්‍රයෝගයන් අතුරෙන් කවර ප්‍රයෝගයකින් වුවද මැරුවහොත් ප්‍රාණඝාත පාපය සිදුවේ. ආඥා ප්‍රයෝගය ගැන දත යුතු කරුණු. වත්තු කාලෝච ඕකාසෝ ආයුධං ඉරියාපතං කිරියා විශේෂෝතිමේ ච ආනාති නියාමකෝ. වස්තුවය, කාලයේය, අවකාශයේය, ආයුධය, ඉරියව්ව කියා ක්‍රියා විශේෂය යන මේ කරුණු හය ඇනවීම් සම්බන්ධයෙන් දත යුතුය. 1. වස්තුව යනු මරණු ලබන තැනැත්තාය. මරන්නට අනකරන්නා වූ තැනැත්තා යම් සත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම් අන ලැබූ තැනැත්තා විසින් නොවරදවා ඒ සත්වයාම මැරුවහොත් අනකලා වූද මැරුවා වූද දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය වෙයි. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්වයෙකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවෙයි. අනකල තැනැත්තා නිදහස් වෙයි. 2. කාලය යනු රාත්‍රී කාල, දිවා කාල ආදියයි. අනකරන තැනැත්තා රාත්‍රී කාලයේදී මරණට අනකලන කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුවහොත් කර්මය මැරූ තැනැත්තාටම වෙයි. අනකල තැනැත්තා මිදෙයි. නියම කළ වෙලාවේම මැරුවහොත් දෙදෙනාටම පාපය සිදුවේ. 3. අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්වයකු මරන්නට අනකල කල්හි අන ලැබූ තැනැත්තා විසින්ම ඒ නියම කළ තැනම සිටින සත්වයා මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවෙයි. වරදවා අන් තැනක සිටින සත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාටම කර්මය හිමිවෙයි. 4. ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධයයි. අනකරන්නා පිහියකින් ඇන්න මරන්න නියම කරන කල්හි අන ලැබූ තැනැත්තා එසේම කළහොත් දෙදෙනාටම කර්මය හිමිවෙයි. අන් ක්‍රමයකින් මැරුවහොත් අනකල තැනැත්තා මිදෙයි. 5. ඉරියව්ව යනු මරණු ලබන සත්වයා සිටින ඉරියව්වයි. නිදා සිටියදී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්වයා ගමන් කරද්දී මැරුවහොත් අනකල තැනැත්තා මිදෙයි. නිදා සිටියදීම මැරුවහොත් මරවන මරණ දෙදෙනාටම කර්මය හිමිවේ. 6. ක්‍රියා විශේෂය යනු මරණු සඳහා කරන උපක්‍රමයයි. වෙඩි තබා මරන්නට අනකර කල්හි අන ලැබූ තැනැත්තා එසේම කළහොත් මරවන මරණ දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය වෙයි. අන් ක්‍රමයකින් මැරුවහොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමිවෙයි. ස්ථාවර ප්‍රයෝගය ගැන දත යුතු කරුණු. යම් සත්වයකු මරණු පිණිස උගුල් ඇටවීම් ආදී ස්ථාවර ප්‍රයෝගයක් කරන කල්හි ඒ සත්වයාගේ මරණයෙන්ම ප්‍රයෝගය කළ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වෙයි. අන්සත්වයෙක් හසු වී මලේද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. නියමයක් නැතිව ඇටවූ උගුලට හසු වී කවර සත්වයෙකු වුවද මලහොත් ප්‍රාණඝාත කර්මය වෙයි. නියමයක් නැතිව සතුන් මැරීමට වලක් කපා තැබුවහොත්
ඒ වල පවත්නා තුරුම එහි වැටි මරණ සත්ව ගණනට ප්‍රාණඝාත කර්ම වල කැණුවාහුට ලැබෙයි. මාපියන් මැරීම. මනුෂ්‍ය ජාතික දරුවෙකු විසින් මනුෂ්‍ය වූම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නොවැරදීම විපාකය ලබන්නට සිදුවන බැවින් ආනන්තරීය කර්ම නම් වූ මාතෘඝාතක පීතෘඝාතක කර්ම සිදුවෙයි. සමහර කෙනෙකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකිය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තරීය කර්මය සිදු නොවේ. තිරිසන් දරුවෙකුට මනුෂ්‍ය වූම හෝ පියා මැරීමෙන් ආනන්තරීය කර්මයක් නොවේ. එයින් ඔහුට බරපතල අකුසලයක් පමණක් වෙයි. මනුෂ්‍යයෙකු විසින් නොදැන සොකීය මව හෝ පියා මැරියේද ආනන්ත කර්මයම වෙයි. මේ කරුණ පැහැදිලි කිරීම ලෙස ඒලක චතුෂ්කය, චෞර චතුෂ්කය, සංග්‍රාම චතුෂ්කය, පලාල චතුෂ්කය යන චතුෂ්ක හතර දක්වා තිබේ. යම්කිසි තැනක දවල් එළුවෙකු නිදනු දැක රාත්‍රිය ගොස් ඌ මරන්නට හිතා රාත්‍රිය ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්වයාට පහර දුන් කලෙහි එතන එළුවා නැතිව මව හෝ පියා සිට ඒ පහර කාමිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තරීය කර්මයම වෙයි. ඒ වේලාවේදී මේ සත්වයා මරමි යයි පහර දුන්නේ මවට හෝ පියාට හේිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කලෙහි එතන මව හෝ පියා නොසිට එළුවෙකු සිට ඒ පහර වැදි මිය ගියේද පහර දුන්නහුට ආනන්තරීය කර්මයක් නොවේයි. මාපියන් මරමියයි සිතා මාපියන් මරන්නාහට ආනන්තරීය කර්මය වෙයි. එළුවෙකුයි සිතා එළුවෙකු මරන්නාහට ආනන්තරීය කර්මය නොවේයි. මේ ඒලක චතුෂ්කයයි. රාත්‍රී කාලයේදී සොරෙක්යයි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තරීය කර්මය වෙයි. මාපියෝ යයි සිතා සොරෙකු මරන්නා හටද සොරෙක්යයි සිතා සොරෙකු මරන්නා හටද ආනන්තරීය කර්මය නොවෙයි. මාපියෝ යයි සිතා මාපියන් මරන්නහුට ආනන්තරීය කර්මය වෙයි. මෙය චෞර චතුෂ්කයයි. යුද්ධයකදී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කලෙහි පියා පලා යතියයි සිතා අන්‍යයන්ට පහර දෙන කලෙහි පියාට පහර වැදී මලේද එයින් ආනන්තරීය කර්මය නොවේ. පහර දීම පියා මරණු පිණිස කරන ලද්දක් නොවන බැවිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරෙකුට විද්ද කලෙහි හිය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාටද වැදෙන බව දැන ඉදිරියේ සිටින සතුරාට විද්ද කලෙහි ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මලහොත් ආනන්තරීය කර්මය වෙයි. ආයුධය සුද්ධ කරගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කලෙහි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේද ආනන්තරීය කර්මයක් නොවේ. යම් කිසිවෙකු පිදුරු යට සැඟවී සිටින බව දැන ඔහු මරමීයයි පිදුරු ගොරට ඇන්න කලෙහි පියා හෝ මව එහි සිට මලේ වේ නම් ආනන්තරීය කර්මය සිදුවෙයි. දුකින් මිදවීමට මැරීම. සමහරු දුක් විඳින සතුන් දුකින් මිදවීමට කියා මරා දමති. එයින් පවක් නොවේතයිද ඔවුන් සිතති. අවීච මහ නරකයේහි දුක් විඳින සත්වයෝ පවා මරණයට බිය වෙති. සත්වයාට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන්දුකක්ද නැත. එබැවින් නිදහස් කිරීමටය කියා සතකු මැරීම
ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කර දීමකි. එබැවින් එය පාපයකි. දුකින් නිදහස් කිරීමට සතුන් මරන්නෝ අසරණ සතුන්ම මරණු මිස කොතෙක් දුක් විඳත් ඔවුන්ගේ මවක හෝ පියෙකු හෝ සහෝදරයෙකු හෝ දරුවෙකු හෝ නොමරති. ඔවුන්ගේ අදහස සාධාරණ එකක් නොවන බව එයින්ම ඔප්පු වෙයි. මිනිසුන්ට එසේ නොකරනවා නම් තිරිසනුන්ට පමණක් එසේ කිරීම කෙසේ යුක්තියක් වේද? නොවේමය. කරුණාසහගත සිතින් කිසි කලක සත්වයෙකු මැරිය හැකි නොවේ. දුක්ඛිත සත්වයන් මරන්නේ මරන්නන් තුල ඒ සතුන් ගැන කරුණාවක් ඇතිවන බව සත්‍යකි. එහෙත් කරුණාසහගත සිතින් සතෙකු නොමැරිය හැකිය. සත්වයෙකු මැරිය හැක්කේ ද්වේෂසහගත සිතකින්මය. ද්වේෂසහගත සිත සමකල්හිම අකුසලයකි. මෙබඳු අවස්ථාවලදී වදක චිත්තේ ඇතිවනුයේ කරුණා අමුහුණුවර ඇත්තා වූ මන්ද ද්වේෂයකින් හා බලවත් මෝහයකින්ද යුක්තවය. චිත්ත චෛතසික ධර්මයන්ගේ විශේෂ විභාග හා ලක්ෂණ නොදන්නවුන්ට වැටහෙන්නේ ඒ ද්වේෂ සහගත සිත කරුණා සහගත සිතක්සේය. දුක් විඳින නිසා හෝ වේවා අන් කරුණක් නිසා හෝ වේවා ප්‍රාණවදයක් කිරීම අකුසලයක්ම බව දත යුතුය. සිය පණ නසා ගැනීම ද්වේෂ සහගත සිතින් කළහොත් පාපයකි. එහෙත් එය දස අකුසල කර්මපතයට අයත් වූ ප්‍රාණඝාත කර්මය නොවේ. තමාගෙන් අන්‍ය සත්වයෙකු මැරීමෙන්ම ප්‍රාණඝාත කර්මය වෙයි. විනේ හැටියට මිනිසෙකු මැරුවහොත් භික්ෂුව පරාජිකාවට පැමිණේ. සිය පණ හානි කර ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකටය. සිය පණ හානි කර ගැනීමය පර පණ හානි කිරීම යන දෙකේ මහත් වෙනසක් ඇති බව එයින්ද දත හැකිය. පානාතිපාත කර්මයාගේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය. පානාතිපාත කර්ම සියල්ලම එකිනෙකට සමාන වන්නේ නොවේ. මරණු ලබන සත්වයන්ගේ ගුණ අගුණවල හැටියටද, මැරීමට කරන උපක්‍රමයන්ගේ හැටියටද, ක්ලේශයන්ගේ හැටියටද ඒවායේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය කියනු ලැබේ. මරණු ලබන සත්වයා ගුණවිතක වූ කලෙහි කර්මය මහාසාවද්‍ය වේ. ගුණහීනයන් මැරීම අල්පසාවද්‍ය වෙයි. මාපියන් හා රහතුන්ගේ ගුණ ඉතා බොහෝය. එබැවින් මාපියන් මැරීම හා රහතුන් මැරීම ආනන්තරිය කර්ම වෙයි. ආනන්තරිය කර්මය කල්පයක් නරකෙහි දුක් විඳීමට හේතුවන්නකි. බුදුවරයන් වහන්සේලාගේ ජීවිත කිසිවෙකුට නොනැසිය හැකි බැවින් බුද්ධඝාත කර්මයක් නැත. මරණු ලබන සත්වයන් ගුණයෙන් සම වූ කලෙහි මහා ශරීර ඇති සත්වයා මැරීම මහාසාවද්‍ය වෙයි. මහා ශරීර ඇති සත්වයෙකු මැරීමට මහත් උපක්‍රමයක් කළ යුතු බැවිනි. උපක්‍රමය අල්ප වන බැවින් කුඩා ශරීර ඇති සතා මැරීම අල්පසාවද්‍යය. මැරීමෙහිදී ඇතිවන ක්‍රෝධය මහත්වන කලෙහි කර්මය මහාසාවද්‍ය වෙයි. ක්‍රෝධය මද කල්හි අල්පසාවද්‍ය වෙයි. මහාසාවද්‍ය කර්මය මහා විපාක ඇත්තේය. අල්පසාවද්‍ය කර්මය අල්ප විපාක ඇත්තේය. ප්‍රාණඝාත කර්මයාගේ විපාක. කර්මයන්ගේ විපාක ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවදෑරුම් වෙයි. කුසල අකුසල කර්මයෝ මරණාසන්නයේදී එළඹ සිට සත්වයා සුගති දුගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍රතිසන්ධි විපාකයයි. වරක් ප්‍රතිසන්ධිය ගෙන දුන්නා වූද දුබල බැවින් ප්‍රතිසන්ධියක් ඇතිකිරීමට අපෝසත් වූද කර්මය භවෙහි උපන් සත්වයා හට වරින් වර සැපදුක් ගෙන දෙන්නේය. ඒ සැපදුක් කර්මයේ ප්‍රවෘත්ති විපාකයයි. ප්‍රාණඝාත කර්ම
ප්‍රතිසන්දි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි උපදවයි. ප්‍රේත යෝනියෙහි උපදවයි. තිරිසන් යෝනියෙහිද උපදවයි. ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළ වුන්ට අඩු ආයුෂයෙන් මැරෙන්නටද සිදුවෙයි. තවද පානාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුසලයකින් සුගතියක උපන් කල්හිද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇති එක් වෙයි. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වෙයි. නොමනා අවයව ඇති එක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝබන ශරීර ඇති එක් වෙයි. බිඳෙන පිරිස් ඇති එක් වෙයි. නොයෙක් විට ශෝක කරන්නෙක් වෙයි. නිතර බියෙන් පෙලෙන්නෙක් වෙයි. අකාරණේහිද බියවන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වෙයි. සතුරන් විසින් පෙළනු ලබන්නේ වෙයි. පර උපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. දෙක. අදත්තාදාන කර්මය. අනුන් අයත් වස්තුවක් හිමියාට හොරෙන් හෝ ඔහු රැබටුමෙන් හෝ බියගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ. එක. අන් වස්තුවක් වීම. දෙක. අන් සතු වස්තුවක් බව දැනීම. තුන. පැහැරගනු කැමති සිත. හතර. පැහැර ගැනීමට උපක්‍රමයක් කිරීම. පහ. වස්තුව ගැනීම යයි අදත්තාදානයේ අංග පහකි. මේ පංචාංගයෙන් එකකුදු අඩුවහොත් අදත්තාදාන කර්මය සිදු නොවේ. යම්කිසි වස්තුවක් ස්වරසිතින් ගත්තේද එය හිමියකු නැති වස්තුවක් වේ නම් එයි අදත්තාදාන කර්මය සිදු නොවේ. හිමියකු ඇති හිමියා විසින් නුදුන් වස්තුවක් වුවද ස්වරසිතින් තොරව හිමියා කෙරෙහි විශ්වාසයෙන් ගතුයේද අදත්තාදාන කර්මය නොවේ. අන්සතු වස්තුවක් තමාට අයතියයි හැඟීමෙන් ගතියේද අදත්තාදාන පාපය නොවේ. පස්විසි අවහාරය. අදත්තාදාන කර්මය සිදු කළ හැකි ක්‍රම 25ක් ඇති බව දක්වා තිබේ. ඒ 25 පහබැගින් නැත්තා වූ වර්ග පහකට බෙදා තිබේ. නානා භාණ්ඩ පංචකය, ඒක භාණ්ඩ පංචකය, සාහස්තික පංචකය, උබ්බයෝග පංචකය, තෙයාවාහාර පංචකය යනු ඒවායේ නාමයෝය. නානා භාණ්ඩ පංචකය. එක. අනුන්ට අයිති වස්තුවක් නඩු කියා තමා අයිති කර ගැනීම එක් අදත්තාදාන ක්‍රමයකි. එසේ කිරීමේදී වස්තු හිමියා එය තමාට අහිමි වූයේ යැයි විනිශ්චයකට පැමිණ කලෙහි අදත්තාදානය සිදු වෙයි. දෙක. තමා විසින් ගෙන යන්නා වූ අන්සතු භාණ්ඩයක් සොරසිතින් ගැනීම එකකි. අනුන් අයත් යම් කිසි භාණ්ඩයක් ගෙන යන්නා වූ තැනැත්තා විසින් මේ දෙය හිමියාට නොදෙමියයි මම ගනිමියයි සිතා හිස තැබූ වස්තුව කරට ගැනීම, එක අත තිබූ දෙය අනික් අතට ගැනීම යනාදී වශයෙන් තිබූ තැනින් අන්තනකට ගන්නා කල්හි අදත්තාදානය සිදු වෙයි. එසේ කරන ලද භාණ්ඩය පසුව හිමියාට දුන්නේද කර්මයෙන් නොමිදෙයි. ගෙන යන්නා වූ භාණ්ඩය නොදී ගනිමියයි සිතුවේද තිබෙන තැනින් අන්තනකට නොගන්නාතෙක් කර්මය සිදු නොවේ. තුන. තමා වෙත පරිස්සමට තැබූ අන්සතු වස්තුව නොදී ගැනීම එක් අදත්තාදාන ක්‍රමයකි. එසේ ගැනීමේදී හිමියාගේ බලාපොරොත්තු ඇතිතාක් අදත්තාදානය සිදු නොවේ. හිමියා ඒ වස්තුව මට නොලැබේ යැයි නිශ්චය කරගත් කලෙහි
කර්මය සිදු වෙයි. අනෙකෙකු විසින් ගෙන යන්නා වූ අන්සතු වස්තුවක් ගෙන යන තැනැත්තා ලවාම අන්තනකට ගෙන්වා ගැනීම එක් අදත්තා දාන ක්‍රමයකි. එසේ කිරීමේදී ගෙන යන තැනැත්තා පළමු ගමන් කරමින් සිටි මගින් අනිත් මගකට යනු පිණිස එක් පියවරක් තබා දෙවන පියවර එසවූ කලෙහි අදත්තා දානය සිදු වේ. පහ යම්කිසි භාණ්ඩයක් සොරසිතින් තිබෙන තැනින් ගැනීම එක් ක්‍රමයකි. එසේ කිරීමේදී බඩුව තිබූ තැනින් ඔසවනු සමගම අදත්තා දානය සිදු වේ. ඒක බණ්ඩ පංචකය. එක අනුන් අයත් සත්වේකු නඩු කියා අයිතිකර ගැනීම එක් ක්‍රමයකි. දෙක තැනකින් තැනකට ගෙන යන අතරමගදී අන්සතු සත්වයන් සොරා ගැනීම එක් අදත්තා දාන ක්‍රමයකි. එසේ කිරීමේදී කරතබාගෙන සත්වයකු අතට ගැනීමය එක් අතකින් ගෙන යමින් සිටි සත්වයා අනෙක් අතකට ගැනීම යනාදීන් සිටි තැනින් වෙනස් කරනු සමගම අදත්තා දානය සිදු වෙයි. දක්කාගෙන යන සත්තු නොදී ගන්නට සිතාගෙන යන මගින් අන් මගකට දක්කා යැවීමේදී සත්වයා එක් පියවරක් ඉදිරියට තබා ඉදිරි පියවර එසවූ කල්හි අදත්තා දානය සිදු වෙයි. තුන තමා භාරයේ සිටින අන්සතු සත්වයන් නොදී ගැනීම එක් සොරකමකි. එසේ කිරීමේදී හිමියා විසින් ඒ සත්වයා තමාට ආපසු නොලැබේ යැයි බලාපොරොත්තුව හල කලෙහි අදත්තා දානය සිදු වේ. හතර යම් කිසිවෙක් අන්සතු සත්වයකු ගෙන යන කලෙහි බිය ගැන්වීම් ආදියෙන් ඔහු ලවා අන්තනකට ගෙන්වා ගැනීම එක් අවහාරයකි. පහ අන්සතු සත්වයකු සිටිනා තැනින් සොරකම් කිරීම එක් ක්‍රමයකි. නානා භාණ්ඩ පංචකය බඩු පිළිබඳ වූවකි. මේ ඒක භාණ්ඩ පංචකය සත්වයන් පිළිබඳ වූවකි. දෙකෙහි වෙනස එපමණය. සාහත්තික පංචකය. එක සියතින්ම බඩු සොරකම් කිරීම එක් අවහාරයකි. දෙක අනුන් ලවා සොරකම් කරවීම එක් අවහාරයකි. තුන ගෙන යන බඩුවලට බදු අය කරන තැනකදී බදු නොගෙවා බඩු ගෙන යනු පිණිස බදු අය ගන්නා තැනින් පසුව අවුලා ගැනීම සඳහා බඩු පිටතට විසිකිරීම අනුන්ගේ ගෙයකට සිට පසුව අවුලා ගන්නා අදහසින් අන්සතු බඩු පිටතට විසිකිරීම යනාදී වශයෙන් විසිකොට සොරකම් කිරීම එක් අදත්තා දානයකි. හතර අනුන් අයත් කිසියම් වස්තුවක් ඉඩ ලැබුණු විට සොරකම් කිරීමට නියම කර තැබීම එක් ක්‍රමයකි. එසේ නියම කළ කලෙහි අන ලැබූ තැනැත්තා විසින් වර්ෂ සියයකින් වුවද නොවරදවා ඒ සොරකම කරනු ලබන්නේ වේ නම් සොරකම කරවන තැනැත්තාට නියම කළ කෙනෙහිම අදත්තා දාන කර්මය සිදු වෙයි. පහ වස්තු හිමියා රවටා කිසියම් වස්තුවක් ගැන හිමියාගේ ආශාව නැති කරවා ඒ දෙය අයත් කර ගැනීම එක් අදත්තා දාන ක්‍රමයකි. අයිතිකාරයා විසින් ඔහුට අයිති බව හොඳින් නොදන්නා ඉඩමක් තමාට අයිති කර ගැනීම පිණිස මේ ඉඩම ඔයාට අයිති නැත අපට අයිති ඉඩමක් යනාදීන් අයිතිකරුට කියා ඔහුගේ බලාපොරොත්තු නැති කරවා අන්සතු ඉඩමක් ගන්නා තැනැත්තා හට අයිතිකරු මෙය මට අයත් නොවේ යයි ආශාව හරිනු සමගම අදත්තා දාන කර්මය සිදු වෙයි. මේ ක්‍රමය පරිස්සමට තැබූ බඩු සම්බන්ධයෙන්ද කිය හැකිය.
පුබ්බ යෝග පංචකය එක භාණ්ඩ සොරකම් කර ගැනීමට පළමුවෙන්ම පූර්ව ප්‍රයෝගයෙන් අදත්තාදාන පාප කර්මය සිදුවීම ඇත්තා වූ එක් අදත්තාදාන ක්‍රමයකි මෙහි ප්‍රයෝගයයි කියනුයේ අන්සතු වස්තුව ගැනීම පිණිස කරන උත්සාහයටයි අනුන් ලවා සොරකම් කරවීමේදී කෙනෙකුට සොරකම් කිරීමට නියෝග කිරීම එක් ප්‍රයෝගයකි එක් වැඩකි නියෝගය ලැබූ තැනැත්තා විසින් බඩුව සොරා ගැනීම එක් ප්‍රයෝගයකි එක් වැඩකි ඒ වැඩ දෙකින් පළමුව සිදුවන්නේ නියෝග කිරීමය එබැවින් එයට පූර්ව ප්‍රයෝගයයි කියනු ලැබේ යමෙකුට යම් කිසිවක් සොරකම් කරන්න නියෝග කර කලෙහි අන ලැබූ තැනැත්තා නොරොදවාම එය කරන්නේ වේ නම් සොරකම් කරවන්නාහට නියම කළ කෙනෙහිම ඒ පූර්ව ප්‍රයෝගයෙන්ම අදත්තා දාන පාපය සිදුවේ දෙක ප්‍රයෝගයේ කිරීම සමගම අදත්තා දාන කර්මය සිදුවීම ඇත්තා වූ එක් අදත්තා දාන ක්‍රමයකි එය යම්කිසි වස්තුවක් සියතින්ම සොරකම් කිරීමේදී හා මායිම් ලකුණු වෙනස්කොට බිම් සොරකම් කිරීමේදීද ලැබෙයි යම් කිසිවක් සොරසිතින් ගන්නාහට භාණ්ඩය ඔසවනු සමගම අදත්තා දාන පාපය වෙයි ඊඩම් සොරකම් කිරීමේදී මායිම් ලකුණ වෙනස් කර පිහිටවනු සමගම අදත්තා දානය කර්මය සිදුවේයි තුන කීප දෙනෙකු එක් වී සොරකම් කිරීම එක් ක්‍රමයකි යම් කිසි සොරකමක් කිරීමට කතා කරගෙන සොරකමට ගිය පිරිසෙන් එකෙකු විසින් බඩුව ගත් කලෙහි හැම දිනාටම අදත්තා දාන කර්මය සිදුවේයි හතර අසවල් වෙලාවේ අසවල් බඩුව ගනුයේයි කාල නියමයක් කොට සොරකම් කරවීම එක් ක්‍රමයකි එසේ කරවීමේදී නියෝගය ලැබූ තැනැත්තා විසින් නියමිත කාලය පැමිණ කලෙහි එය නොවරදවාම කරන්නේ නම් නියම කළ තැනැත්තා හට නියෝගය කරන වේලාවේදීම අදත්තා දාන කර්මය සිදුවේ. පහ සංඥාවක් කොට සොරකම් කරවීම එක් ක්‍රමයකි. මා විසින් අසවල් ආකාරයෙන් සංඥා කරන කලෙහි බඩු ගනුවයයි කියා බඩු ඇති තැනට පළමුවෙන් කෙනෙකු යවා ගැනීමට සුදුසු අවස්ථාව පැමිණි කලෙහි යම්කිසි සංඥාවක් කළ කලෙහි ඒ සංඥාවෙන් එතන සිටින තැනැත්තා බඩුව ගත්තේ වේ නම් ඒ සමගම සංඥා කරන්නා හටද අදත්තා දාන කර්මය සිදුවේ. තෙය්‍ය වහාර පංචකය එක අන්සතු වස්තුව හිමියාට නොපැනනසේ ගැනීම හා කිරුම් මිනුම් කිරීමේදී අඩු වැඩිකොට අන්සතු වස්තුව ගැනීමද තෙය්‍යාවහාර නම් වෙයි. ඇතැම් වෙළෙන්දෝ බඩුගන්නා කල්හි වැඩියෙන් අසුවන පරිදි හොර පඩි හොර තරාදිවලින් බඩු කිරාගනිති. නියම ප්‍රමාණයට මිස වැඩිපුර අසුකරගත් කොටසට මුදල් නොදෙන බැවින් වැඩිකොට කිරා ගත් කොටස ගැනීමෙන් ඔවුනට අදත්තා දාන පාපය වෙයි. විකිණීමේදී අඩුවෙන් කිරා රාත්තලට වැටෙන සම්පූර්ණ මුදල ගන්නවුන්ට වැඩිපුර ගන්නා මුදල නිසා අදත්තා දාන පාපය වෙයි. මැනගන්නා ද්‍රව්‍ය තමන් ගන්නා කල්හි මහත් වූ භාජනවලින් මැනගන්නා වූද විකුණන කල්හි කුඩා බඳුන් වලින් මැන විකුණන්නා වූද කූට වෙළඳුන්ට ද වැඩිපුර ගන්නා ද්‍රව්‍ය නිසාද මුදල් නිසාද අදත්තා දාන පාපය වෙයි. දිගමැනීමේදීද අදත්තා දානය වන හැටි කියන ලද කරුණු අනුසාරයෙන් තේරුම් ගත යුතුය. පළුදු වූ හෝ දිරු හෝ නොවටිනා බඩු හොඳ බඩුසේ විකුණා මුදල් ගන්නවුන්ටද රන් රිදී නොවන දෑ රිදී පාට කර විකුණා මුදල් කරනවුන්ටද
රන්රිදී වලට රන්රිදී නොවන දෑ මිශ්‍ර කොට ශුද්ධ රන්රිදී වල මිලට විකුණා මුදල් ගන්නවුන්ටද වටිනා බඩුවක් පෙන්නා දෙන කලෙහි අනෙකක් දී මුදල් ගන්නවුන්ටද හොර නෝට්ටු හොර කාසි ආදී බඩු ගන්නවුන්ටද එසේම අදත්තා දාන පාපේ සිදුවේ නුවණ නැතිවොන් යම් කිසි උපායකින් රවටා ඔවුන් සතු බඩු හෝ මුදල් ගැනීමෙන්ද තෙය්‍යාවහාරයටම ඇතුළත් වෙයි රවටා වස්තුව ගන්න ආකාරය දැක්වීමට වැද්දෙකුගේ පුවතක් දක්වා තිබේ එය මෙසේය වැද්දෙක් මහ මුවෙකු හා මුව පැටවෙකු විකිණීමට ගෙන ආයේය එක් කෛරාටිකයෙක් වැද්දාගෙන් මුවන්ගේ මිල ඇසීය ලොකු මුවා කහවණු දෙකකට හා මුව පැටවා එක් කහවණුවකට දෙමියයි වැද්දා කීය කෛරාටිකයා එක කහවණුවක් දී මුව පැටවාගෙන වැද්දාට මදක් දුර යන්නට හැර නැවතද කතාකොට මුව පැටවා ඕමනා නැත මහ මුවාම ගනිමියයි කීය වැද්දා කහවණු දෙකක් ඉල්ලීය එකල්හි කෛරාටිකයා මම දැන් නුඹට එක් කහවණුවක් දුනෙමි අනෙක් කහවණුව වෙනුවට මේ මුවා ගනුව යයි කීය වැද්දා රැවටී මුව පැටවාගෙන මහ මුවා කෛරාටිකයාට දී ගියේය මෙසේ වස්තු හිමියන් උපායෙන් මුලා කොට ඔවුන් සතු වස්තුව ගැනීමද තෙය්‍යාවහාරය වෙයි දෙක අනුන් තලාපෙලා වියගන්වා අන්සතු වස්තුව ඉල්ලා ගැනීම පසයිහ වාහාරය නම් වූ අදත්තා දානයයි. 3. භාණ්ඩය පිළිබඳව හා ප්‍රදේශය පිළිබඳව නිශ්චයක් නැතිව අන්සතු වස්තුව සොරා ගැනීම පරිකප්ප වාහාරයයි. ඒ මෙසේය. මුදල් සොරකම් කර ගැනීමේ අදහසින් රාත්‍රී කාලයේ ගේකට වැද එහි තිබෙන පෙට්ටියක් දැක මෙහි මුදල් ඇති නම් ගනිමියයි යන අදහසින් ඒ පෙට්ටිය ගේයින් පිටතට ගතහොත් එහි මුදල් තිබුණේ නම් පෙට්ටිය එසවූ කෙනෙහිම අදත්තා දානය සිදුවේ. මුදල් නොතිබුණේ වී නම් ඒ අවස්ථාවේදී අදත්තා දාන කර්මය සිදු නොවේ. පිටතරගත් පෙට්ටිය පරීක්ෂා කර මුදල් නැතිව පෙට්ටිය දමා ගියහොත් ඔහුට අදත්තා දාන පාපය නොවේ. එහි අන් වටිනා දෙයක් තිබෙන දැක ඒවා ගනු පිණිස නැවත පෙට්ටිය ඔසවාගෙන ගියහොත් දෙවනි වර පෙට්ටිය එසවීමේදී ඔහුට අදත්තා දාන කර්මය සිදුවේ. අනුන්ගේ ගේක තිබෙන වස්තුවක් දැක මෙය පිටකරගත හැකි වුවහොත් ගනිමි කෙනෙකු දුටහොත් තබා යමියයි සිතා භාණ්ඩයක් ගැනීම ප්‍රදේශය පිළිබඳ නියමයක් නැතිව ගැනීමය. එසේ කල්පනා කොට බඩුවක් අතට ගත් තැනැත්තාට ගේ තුළ සිටින තාක් අදත්තා දානය සිදු නොවෙයි. භාණ්ඩය ගෙන ගෙයින් පිටත වුවහොත් පිටවීමේදී අදත්තා දානය සිදුවෙයි. 4. කර්මාන්ත කරන ස්ථාන හා ස්නානය කරන ස්ථානයෙහි මිනිසුන් විසින් තබන ලද කුඩා බඩු වැලි ආදියෙන් වස අතවා හිමියන් විසින් සොයා නොදක ගිය කල්හි ඒ බඩු ගැනීම පටිච්චන්නවාහාර නම් වූ අදත්තාදානයයි. එසේ කිරීමේදී තිබූ තැන්වලම බඩු වසන්නාහට ඒවා ගන්නාතුරු අදත්තාදානය සිදු නොවේ. බිම තිබූ දෙයක් පසුව ගන්නා අදහසින් පයින් ගසා යට කළේ නම් එකිනෙහිම අදත්තා දාන කර්මය වෙයි. 5. පත්වල නම් ලියා හකුලා බඩුවලට දමා යම් කිසිවෙක් බෙදන්නා වූ අවස්ථාවේදී අනෙකෙකුට ගිය බඩුවක් ගනු කැමැත්තෙන් තමාගේ නම ඇති පත ඒ බඩුවටද එහි තිබූ සීට්ටුව තමාගේ නම තිබූ තැනටද තබා සොරකම් කිරීම කූසාවහාර නම් වේ.
අදත්තාදාන කර්මයාගේ අල්පසාවද්ද්‍ය මහාසාවද්ද්‍ය භාවය වටිනාකම මද වස්තුවක් සොරකම් කිරීම අල්පසාවද්ද්‍ය වෙයි වටිනාකම වැඩි වස්තුවක් ගැනීම මහාසාවද්ද්‍ය වෙයි කුඩා දෙයක් ගැනීම අල්පසාවද්ද්‍ය වෙයි මහා මහත් දෙයක් ගැනීම මහාසාවද්ද්‍ය වෙයි වස්තුව සමවන කල්හි හිමියාගේ හැටියට අල්පසාවද්ද්‍ය මහාසාවද්ද්‍ය භාවය කිය යුතුය ගුණහීනයන්ගේ වස්තුව ගැනීම අල්පසාවද්ද්‍ය වෙයි ගුණවතුන්ගේ වස්තුව ගැනීම මහාසාවද්ද්‍ය වෙයි දුස්සීලයෙකුගේ දෙයක් ගැනුමට වඩා පන්සිල් රකිනා කෙනෙකුගේ දෙය ගැනීම පාපය මහත් වෙයි ඊට වඩා උසස් සීලයක් ඇතෙකුගේ දෙය ගැනීම ඊට වඩා මහත් පාපයක් වෙයි ගිහියෙකුගේ දෙයක් ගැනීමේ පාපයට වඩා සාමණේර නමකගේ දෙයක් ගැනීමේ පාපය මහත් වෙයි උපසම්පන්න කෙනෙකුගේ දෙයක් ගැනීමේ පාපය එයට වඩා මහත් වෙයි සංගසාන්තක දෙයක් ගැනීම එයටත් වඩා මහත් වෙයි මෙසේ එකිනෙකට පාපය මහත් වන හැටි දත යුතුය වස්තුවය හිමියාගේ ගුණයය යන දෙකම සම වූ කලෙහි ප්‍රයෝගයාගේ හා ක්ලේශයන්ගේ වශයෙන් කුඩා මහත් බව කියනු ලැබේ ඒවා මෘදු වූ කලෙහි පාපයද මද වෙයි ක්‍රූර වූ කලෙහි මහත් වෙයි අදත්තාදාන කර්මයාගේ විපාකයෝ අන්සතු වස්තුව සොරකම් කළාය මෙලවදීම බොහෝ නින්දා ලබති අත්පා ගල් පොළු ආදීෙන් පහර ලබති සමහර විට අනුන්ගෙන් පහරකා තිරිසනුන්සේ තැන් තැන්වල මැරති පෙර රජවරු සොරුන්ට අත්පා කන් නාසා කැපීම හිස කැපීම උලහිඳවීම ආදී නොයෙක් දඩුවම් කළෝය දැනුදු සොරුන් අසුවොහොත් සිරගෙයිලෑම කසපහර දීම ආදියෙන් දඩුවම් කරති මරණින් මතු සොරකම් කළාය නරකෙහි ඉපිද ගින්නෙන් දැවෙමින් බොහෝ කල් දුක් ලබති ප්‍රේතව ඉපිද බත්පැන් නැතිව විලිවසා ගැනුමට වස්ත්‍ර නැතිව වාසස්ථාන නැතිව කිසිවෙකුගේ පිහිටකුත් නැතිව සාගින්නෙන් පිපාසාවෙන් වර්ෂ දහස් ගණන් දුක් විඳිති තිරිසන්ව එපිද දහස් ගණන් ජාතිවල වස්තු හිමියන්ට බර ඇදීම් ආදියෙන් දුක් විඳිති අපායෙන් මිදී මිනිසත් බව ලැබූ කලෙහිදු ඇට නහර මතු වූ කුණු තැවරුණු ශරීර ඇතිව උකුණන් පිරුණු හිස් ඇතිව නොයෙක් රෝග ඇතිව ඉරුණු කිලිටි වස්ත්‍ර ඇතිව ශෝකයෙන් යුතුව ගිය ගිය තැනදී ගැරහුම් ලබමින් ගේ දොරක් පාසා සිඟා ඇවිදින්නෝ වන්නාහ බොහෝ දුරට පාපය ගෙවුණු කල්හිදු ඉතා අමාරුවෙන් බත්පැන් ලබන්නෝ වූ දිලින්දෝ වෙති ඔවුන් විසින් ධනය සැපවීමට කරන ව්‍යායාමයෝද බොහෝ සෙයින් නිෂ්ඵල වෙති අමාරුවෙන් ධනය ලැබුවේද ඔවුන් කෙරෙහි එය නොපවති මාපියාදීන්ගෙන් දායාද වශයෙන් යමක් ලදත් එය ඔවුන් අතේ වැඩිකල් නොපවති ඔවුනට නිතරම නැතය නැතය කියා තැවි තැවි සිටින්නටම සිදුවේ මෙසේ අදත්තා දාණය මහත් දුක් ගෙන දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ අන්සතු වස්තුව විෂමෙන් සලකා ඒවා ගැනීමෙන් වලකිත්වා තුන කාම මිත්‍යාචාරය කාම මිත්‍යාචාරය යනු කාමේහි වරදවා හැසිරීමය නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමේහි හැසිරීමය සැමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමේහි වර්ධවා හැසිරීමෙන් පුරුෂයාට කාම මිත්‍යාචාර පාපය වේ
තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයෙකු සිටියේදී පරපුරුෂයන් හා කාමේහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිත්‍යාචාර පාපය සිදු වෙයි. හිමියන් නැති මාපියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමේහි හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාම මිත්‍යාචාර පාපය වෙයි. සැමියෙකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමේහි වර්ධවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වෙයි. 1. සේවනය නොකළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වීම. 2. සේවන චිත්තය ඇතිවීම. 3. සේවනයට උත්සාහ කිරීම. 4. සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදයේ විඳීම යන අංග 4 සම්පූර්ණ වීමෙන් කාම මිත්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි සුවහස්තික ප්‍රයෝගයෙන්ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමේදී කරවන්නා හටද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නොවේ. අනුන්ගේ නියෝගයකින් කළේද කර්මය කලායට මිස අනකල අයට හිමි නොවේ. කාම මිත්‍යාචාරේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය. සීලාදී ගුණ රහිත වූ වන්හා මිත්‍යාචාරය අල්පසාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහාසාවද්‍ය වේ. ගුණහීනයන් කෙරෙහි දුබලයන් මිත්‍යාචාරය මහාසාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්පසාවද්‍ය වේ. දෙදෙනාගේම කැමැත්ත ඇති කල්හිදු ක්ලේශයන්ගේ හා උපක්‍රමයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍යද ක්‍රූරත්වයෙන් මහාසාවද්‍යද වෙයි. කාම මිත්‍යාචාරයේ විපාක. කාම මිත්‍යාචාර කර්මය කළාහු මෙලොවදී නින්දාවට භාජනය වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මරණ තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයටමද පත් වෙති. සිරගෙයි වැටීමෙන්ද මහ දුකට පත් වෙති. මරණින් මතුද නරකයෙහි ඉපිද සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසුද තිරිසන්ව සිය ගණන් ජාතිවලදී බීජෝත්පාඨනාදී දුක් ලබයි. මිනිස් බව ලැබූ කල්හිදු සිය ගණන් ජාතිවලදී නපුංසක ආදී හු වෙති. පුරුෂයෝ ස්ත්‍රී හු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නොමිදෙති. විරූපී වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් නැත්තෝද වෙති. රෝගී හෝද වෙති. 4. මුසාවාදය. අනුන් මුලා කරවන අදහසින් ඇති දෙය නැතේයිද නැති දෙය ඇතේයිද වූ දෙය නොවූයේයිද නොවූ දෙය වූයේයිද වචනෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදයයි. මුසාවාද කර්මය සිදුවන්නේ අංග 4ක් සම්පූර්ණ වීමෙනි. 1. කියන කරුණ බොරුවක් වීමය. 2. අනුන් රවටන අදහසය. 3. ඇඟවීමේ උත්සාහයය. 4. අනිකා කී දේ තේරුම් ගැනීමය යන මේ 4 මුසාවාදයේ අංගයෝය. කියන දේ බොරුවක් වූවද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නොහැකි වුවහොත් කර්මය සිදු නොවේ. වැරදීමෙන් කියවෙන බොරුවෙන්ද මුසාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දු වූවක් වී එය ඉටු කරන්නට නුපුළුවන් වීම නිසාද මුසාවාද කර්මය නොවේ.
ඊට නොකරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙනෙහිම මුසාවාද කර්මය සිදුවේ. පසුව පොරොන්දුව ඊට කලේද එයින් නොමිදේ. අනුන් ලවා බොරු කියවීමේදී කියන කියවන දෙදෙනාටම මුසාවාද කර්මය වන බව කිය යුතුය. එහෙත් අනෙකෙකුගේ නියෝගයෙන් අනෙකෙකුට බොරු පණිවිඩයක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නොදැන රැවටීමේ අදහසින් තොරව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මුසාවාද කර්මය නොවේ. දීර්ඝ කාලයක් පවත්නා හැටියට බිත්ති ආදියෙහි බොරු ලියා තිබීම මුසාවාදයේ පිළිබඳ ස්ථාවර ප්‍රයෝගයයි. එසේ කළ කලෙහි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මුසාවාද කර්මය සිදුවන බව කිය යුතුය. ප්‍රවෘත්ති පත්‍ර සංග්‍රහවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතල කිරීමේදීද ඒවා බලා රැවටෙන්නෝන්ගේ ගණනට මුසාවාද කර්ම වන බව කිය යුතුය. මුසාවාදයාගේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය ක්‍රීඩා පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇති දෙය සංගවනු පිණිස දරුවන් නැලවීම පිණිසද කලවරද සංගවනු පිණිසද බොරු කීම අල්පසාවද්‍ය වෙයි. කරමිය දෙමිය යනාදීන් අනුන් රවටුණු පිණිස බොරු කීම එයට වඩා මහාසාවද්‍ය වෙයි. මෙරමාහට අනර්ථවන ලෙසට සාක්ෂි වශයෙන් බොරු කීම එයටද වඩා මහාසාවද්‍ය වෙයි. අනර්ථය පිණිස කියන්නා වූ බොරු වලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍රමාණයටද අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව කිය යුතුය. රවටුණු ලබන පුද්ගලයාගේ ගුණවල හැටියටද අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය කිය යුතුය. බොරු කීමේදී ඇති වූ ක්ලේශයන් ප්‍රමාණයෙන්ද අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව කිය යුතුය. බොරු කීමේ විපාක. බොරු කියන්නෝ මෙලවම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම්ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපිද අනේක වර්ෂ කෝටි සහස්‍රෙහි දුක් ලබති. තිරිසන්ව ඉපිද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කලෙහිද එක් ජාතියකදී බොරුවලට සියගණන් ජාතිවලදී නොකල වරදට හසු වී නින්දා ලබති, දනුවම් ලබති, මෝඩයෝ වෙති, දුප්පත් වෙති, ගොත වෙති, ගොළු වෙති, කට ගඳ ඇත්තෝ වෙති, අශෝභන දත් ඇත්තෝ වෙති, කල් නොපවත්නා දත් ඇත්තෝ වෙති, මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති, විරූප වෙති, අවිශ්වාස කරනු ලබන්නෝ වෙති, අමිහිරි කටහඬ ඇත්තෝ වෙති, අමුදරුවන් පවා ඔවුන්ගේ කීම නොපිළිගනිති, ඔවුනට දරුවෝ නූපදීති, උපන්නාහුද ගැහනු දරුවෝම උපදිති, ඔවුහුද අකීකරු වෙති. බොරු කීම ගැන දත යුතු කරුණු. බොරු කීම නොයෙක් පව්කම් වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමටද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව, ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං යනුවෙන් වදාරා තිබේ. සත්‍ය නැමැති එක ධර්මය අත්හල බොරු කියන්නා වූ පරලෝ ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට
නොකල හැකි පවක් නැත යනු ඒ ගාථාවේ තේරුමයි. සෑම ආගමකම පව් ලැයිස්තුවක් ඇත්තේය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරු කීම ඒ සියල්ලටම ඇතුළත්ය. සියලුම ශාස්ත්‍රූවරයෝ වෙනසක් නැතිව බොරු කීම පාපයක් බව ප්‍රකාශ කළෝය. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නාද පිළිකුල් කරති. අප මහ බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවලදී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් විවරණ ලැබීමෙන් පසු උන්වහන්සේ නොකී බව දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බොරු කීම අන් පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන්වහන්සේ සැලකූ බවය. බොරු කීමට බිය නොවන ලැජ්ජා නොවන තැනැත්තා ගුණවතෙක් නොවේ. දිනක් තථාගතයන් වහන්සේ පාසෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්වල්පයක් රහල් බෝහන පානන්ට දක්වා රාහුලය බොරු කීමට ලැජ්ජා නැති මහණුන්ගේ මහනකමද මෙසේම ස්වල්පයයි වදාළසේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පයද ඉවතලා රාහුල හිමිපාණන්ට දක්වා රාහුලය බොරු කීමට ලැජ්ජා නැතිවුන්ගේ මහනකම මෙසේම අහක දමන ලද්දක් වේවයි වදාළසේක. ඉක්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මුනින් නමා පෙන්වා රාහුලය බොරු කීමට ලැජ්ජා නැතිහුගේ මහනකම මෙසේ මුනින් නමන ලද්දක් වේයයි වදාළසේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය බොරු කීමට ලැජ්ජා නැති මහණන්ගේ මහණකම මෙසේම හිස්වන්නේයයි වදාළසේක. බොරු කීමෙන් නොවලක්කෙන්නෙකු කෙතෙක් ගුණධර්ම රැකියත් ඒවායේ වටිනාකමක් නැත්තේය. එබැවින් හැමදෙනම බොරු කීමෙන් වලකිත්වා බොරු කීම පිළිකුල් කෙරෙත්වා.